Sune bete te edi Yamu piri sidu vesedi Samidun nabiya sedi Api gayamu pasese tutigi Samgiva soho yuruha Sipe kahata pisada Dukhi kandulu tutu satutu sina Siyalla esave samidukara Udasuna vetata edi Yamu pirisidu vasedi Samidun abiyasadi Api gayamu pasasatutigi Samidun abiyasatuti pasasgi gayanata Api mese miyagiyata ekvemu Piyanangeda putrayanangeda shuddhatmayanangeda namayen අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවිපියනන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මනන් වහන්සේගේ ජීවන දානයත් ඔබ සියල්ලන් සමග පවතිවා ඔබ සමගද පවතිවා මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි දෙවිපියනන් වහන්සේගේ ආදරණීය දූ දරුවන් හැටියට මේ යාගික මොහොතට එකමුතු වෙමු ඒ යාගික මොහොත තුළ අපගේ සිත් සතන්වල තෙරපී තිබෙන්නා වූ ඒ ඉල්ලීම් අයදීම් දෙවි මහෝත්තමයන් වහන්සේට බාර කරමු අපට ඒවාට පිළිතුරු ලබා දෙනටිය කියලා අපි විශ්වාසයෙන් ඉල්ලා සිටමු ඒ හැම දෙයකටම වඩා අපි සෑම විටම ප්‍රාර්ථනා කරන්ට ඕනි ප්‍රේමවන්තේනි දෙවන් වහන්සේගේ කැමැත්ත සිවීම ඉනි දේව කැමැත්ත සොයන්නට අපව තවතවත් බලවත් කරන්ටිය කියලා ඉල්ලා සිටමු මේ අදහස් සිත්ති පෙරදැරි කරගෙන අපි යාගයට එකමුතු වෙමු අපාතිනුනා වූ අඩුපාඩුකම් වැරදිවලට දෙවි මහෞත්මයන් වහන්සේගෙනුත් එකිනෙකාගෙනුත් සමාවිල්ලමින් සියලු ජාතීන් දේව රාජ්‍යයේ සාමයේ වෙත කැඳවා ගැනීමට වැඩම කළ ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව අප ශුද්ධවත් කරනු සඳහා දේව වචනේන්ද ප්‍රසාද නිධාන මගින්ද අප වෙත වැඩම කරන්නා වූ ක්‍රිස්තුනිහි කරුණා කළ මැනව ක්‍රිස්තුනිහි කරුණා කළ මැනව ඔබ වහන්සේගේ ජනයාට සදාතන ගැලවීමේ රැගෙන මහිම ප්‍රතාපයෙන් නැවත වඩින ස්වාමිනී අපට කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව සියලු බලැති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනය කර අප සැමගෙන යනසේක්වා ආමෙන් අපි යාඥා කරමු සර්ව බලධාරී සදාතන දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ ශුද්ධෝ අභිමතයේ පරිදි අප ජීවිතයන් හැඩගස්වන සේක්වේද එලෙස අප සැම මෙහෙයවමින් ඔබ වහන්සේගේ දිව්‍ය පුත්‍රයන්ගේ නාමයට මහිමේ අත්වනු සඳහා යහපත් ක්‍රියාවන්හි නිරත වන්නට අපට සහාය වූ මැනව මිකේද ඔබ හා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන්ව සදහටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ පුත්‍රයන්න් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට ලැබේවා ආමෙන් සාමුවෙල්ගේ දෙවන පොතින් උපුටාගත් කොටසකි. සමිධානන් වහන්සේ දාවිත් වෙත නාතානිය වූ සේක. ඔහු දාවිත් ළඟට ආවුත් මෙසේ කීය. එක නුවරක මනුෂ්‍යෝ දෙදෙනෙක් සිටියහ. එක් කෙනෙක් ධනවතෙකි, අනිත් තැනැත්තා දිලින්දෙකි.
ධනවතාට බැටළුවෝ හා ගවපට්ටි ඉතා විශාල ගානක් තිබුණි. එහෙත් තමා මිලට ගෙන ඇති එක බැටළු පැටුවෙකු හැර වෙන කිසිවෙක් දිලින්දාට නොවීය. ඒ බැටළු ඇස්සිය ඔහු සමගද ඔහුගේ දරුවන් සමගද වැඩෙමින් ඔහුන්ගේ කෑමවලින් කමින්ද ඔහුගේ කෝපවලින් බොමින්ද ඇති දැඩි වූවාය. ඔහු ඒ බැටළු ඇසිය සියලහෙයි ඔවා ගත්තේය. ඒ වැස්සී ඔහුට ද්වයකුමෙන් වූවාය. දිනක් ධනවතාගේ ගෙදරට ගමනක් යන කෙනෙක් ආවාය. ධනවතා තමාගේ ගෙදරට ආ මගියාට කෑම පිළියෙල කරන පිණිස සතෙකු තමාගේ බැටළුවන්ගෙන්වත් ගවයන්ගෙන්වත් ගන්නට අකමැති වී දිලින්දාගේ බැටළු වැස්සිය රැගෙන තමාගේ ගෙදරට ආ මිනිසාට කෑමක් පිළියෙල කළේය. ඒ ඇසූ දාවිද්ගේ කෝපය ඒ මිනිසාට විරුද්ධව තදින් ඇවිලි ඔහු තානාන්ට කතාකොට මේ දේ කළ මිනිසා මැරුම් කා යුතුයැයි කීවාය. ජීවමාන සම්විධානන් වහන්සේගේ නාමෙන් දිවුරා කියමි. ඔහු මේ ක්‍රියාව කළ බැවින්ද අනුකම්පාව නොදැක් වූ බැවින්ද ඒ බැටළු වැස්සි වෙනුවට සතර දෙනකු දිය යුතුයැයි කීය. එවිට නාතානිට මෙසේ කීවාය. ඒ මිනිසා ඔබමයි. එබැවින් ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවි සමිධානන් වහන්සේ මෙසේ වදාරන සේක. මම නුඹ ඊශ්‍රායෙල් වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කර මම නුඹ සාමුවෙල් අතින් ගලවා ගතිමි. ඉතින් මා සුළුකොට සිතා භික්තිය ජාතික උරියාගේ බිලිඳ නුඹේ බිලිඳ වශයෙන් ගත් බැවින් කඩු පහර කිසි කලක නුඹේ වංශයෙන් පහනොවන්නේය. සම්විධානන් වහන්සේ මෙසේ වදාරන සේක. මම නුඹට විරුද්ධව නුඹේම පවුලෙන් විපත්තිය උපදවා නුඹේ ඇස් ඉදිරියෙහි නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල් වැසියෙකුට දෙන්නෙමි. ඔහු එලිමානෙයි නුඹේ භාර්යාවන් සමග සේවනයේ යෙදෙන්නේය. නුඹ කළ දේ නුඹේ කෙලේ රහසින්ය. එහෙත් මම මේ දේ කළේ සියලු ඊශ්‍රායෙල් වරුන්ට පෙනෙන ලෙසය. දාවල් කාලයේ කරන්නට සලස්වන්නෙමි. එවිට දාවිත් පිළිතුරු දෙමින් මම සමිධානන් වහන්සේට විරුද්ධව පව් කළමි. නාතාන්ට කීය. නාතාන්ද කතා කරමින් සමිධානන් වහන්සේ ඔබේ පාපයට ක්ෂමාව දුන්සේක. නුඹ නොනසින්නෙහිය. එහෙත් ඔබේ මේ ක්‍රියාව හේතු කොටගෙන සමිධානන් වහන්සේට අපහාස කළ බැවින් ඔබට දාව උපදින දරුවා මැරෙන්නේමයයි දාවිට කීය. ඉන් පසු තානන් සිය ගෙදරට ගියේය. දාවිද්ගේ උරියාගේ බිලිඳ ලැබූ දරුවා රෝගයකින් පෙළෙන්නට සමිධානන් වහන්සේ සැලැස්වූ සේක. ලදරුවා ඉතා රෝගී විය. එබැවින් ලදරුවා ගැන දාවිත් දෙවියන් වහන්සේට කනලව් කළේය. දාවිත් නිරාහරව සිට ගෙට ඇතුළු වී බිම වැතිරි මුළු රෑ ගත කළේය. ඔහු බිමෙන් නැගිටුවන්නට ඔහුගේ නිවසේ වැඩි හිටියෝ ඔහු ළඟ සිටියහ. එහෙත් ඔහු නැගිටින්නට කැමැති නොවීය. ඔහුන් සමග කෑම කෑවේවත් නැත. දේව වාක්‍ය නම් මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අපගේ පිළිතුර දෙවිඳුනි මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව. දෙවිඳුනි මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව. දෙවිඳුනි මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව. තිරසරණව අධ්‍යාත්මයක් මට දුන මැනව. ඔබ හමුවෙන් මැනව. ඔබේ ශුද්ධාත්මය මා කෙරෙන් ඉවත් නොකළ මැනව. දෙවිඳුනි මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව. විමුක්තියේ ප්‍රීතිය මට යලි දුන මැනව. අවනත සිතක් දී මා දැරුව මැනව. එවිට මම අපරාධකරුවන්ට
ඔබ මග පහදා දෙන්නෙමි. පව්කරුවන් ඔබ වෙත හරවාගෙන එන්නෙමි. දෙවිතුනි, මා තුල නිර්මල සිතක් මව වදාළ මැනව. දෙවිඳුනි, මා ගැලවුම්කාර දෙවිඳුනි, මිනිමැරීමේ අපරාධයෙන් මා මුදාලුව මැනව. එවිට ඔබේ දැහැමි ක්‍රියා ගැන මම උසස් හඬින් ගයන්නෙමි. සමිඳුනි, ගී ගැයීමේ වරම මට දුන මැනව. එවිට මා මුවින් ඔබ පැසසුම් ගයන්නෙමි. දෙවිඳුනි, මා තුල නිර්මල සිතක් මව වදාළ මැනව. සුපුවත් ජයනද. Hallelujah, hallelujah, hallelujah. Hallelujah, hallelujah, hallelujah. මුළු වැල්ලේම නෑඹුල් පළවන පිණිස උන්වහන්සේගේ සත්‍යතාවයේ පණිවිඩය මගින් ස්වේච්ඡාවෙන්ම අප උන්වහන්සේගේ දරුවන් කළසේක. Hallelujah, hallelujah, hallelujah. Hallelujah, hallelujah, hallelujah. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මාක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී වහන්සේට මහිමය වේවා. දිනක් සවස් වූ කල අපි එගොඩ යමුයි. ජේසුස් වහන්සේ ගෝලයන්ට කීසේක. ඔහු සමූහයා පිටත් කර යවා උන්වහන්සේ ඔරුවේ හුන් ලෙසම තමන් සමගගෙන ගියෝය. ඒ සමග තවත් ඔරු තිබිනි. එවිට චණ්ඩ මාරුතයක් හමා ඔරුව පිරී යන තරමට එයට රළ ගැසීය. උන්වහන්සේ ඔරුවෙහි අවරයෙහි මෙත්තිය මත නිදාහුන්සේක. ඔහුන් වහන්සේ පුබුදුවා, ගුරු දේවේනි, අප විනාශ වන්නට ළඟය. ඔබට කිසි ගැම්මක් නැද්දැයි ඇසූහ. උන්වහන්සේ අවදිව සුළඟට තර්ජනය කොට නිශ්ශබ්ද වෙව නිශ්චල විවයි මුහුදට අන කළසේක. සුළඟ නැවතිනි. මහා නිශ්චල බවක් ඇතිවිය. උන්වහන්සේ ගෝලයන් දෙසට හැරි, ඔබ ඔය තරම් බියවන්නේ මන්ද? තවම ඔබට විශ්වාසයක් නැද්ද ඇසූසේක. ඔහු මහත් භීතියකින් ඇලලි, මේ කවරෙක්ද සුළඟ සහ මුහුද පවා උන්වහන්සේට කීකරුවන්නේ යැයි එකිනෙකාට කීහ. ස්වාමින් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා. කිතුතුමන් තුල මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ආදරණීය දුවේ පුතේ, අදට නියමිත දේව වචනයට අපි සවන් දුන්නා. අද පළමුවන කෙවීම සාමුවෙල් දිවස්ප්‍රසාදතුමාගේ පොතෙන් උපුටාගත් පාඩේ. අපිට මතක් කර දෙනවා දෙවියන් වහන්සේ නාතාන් දිවස්වරයාව යවනවා දාවිත් රජතුමාගේ ඒ අදමිටු බව ප්‍රකාශ කරන්නට. එනම් ඔහු උරියාගේ භාර්යාව සරණ පාවා ගන්නවා, ඇය සමග ජීවත් වෙනවා. අනේ හේතු කොටගෙන දෙවියන් වහන්සේ මේ ආලේප කරන ලද රජතුමා ගැන ඉතාමත් කම්පා වෙනවා. ඒ විතරක් නෙමේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, ඊට පස්සේ ඔහු මොකද කරන්නේ? තම මේ භාර්යාවගේ නැත්නම් මේ කාන්තාවගේ ස්වාමි පුරුෂයා ඒ සේනාධිපති කෙනෙක් හැටියට ඔහුව සටනට යවලා ඔහුව මිය යන්නටත් සලසනවා ප්‍රේමවන්තේනි. දැන් එතකොට වැරදි දෙකක් මේ රජතුමා ඉටු කරනවා. මෙන්න මෙතනදී තමයි නාතාන් දිවැසිවරයා දීපනන් වහන්සේගේ වචනේ අරගෙන මේ දාවිත් රජතුමාට කියලා දෙන්නේ, ඔබ කලේ මහා
විපතක් කියලා, වැරද්දක් කියලා. අන්න එතනදී තමයි දාවිත් රජතුමා මේ දේ අහලා හරියට කම්පා වෙලා එතනදී ඔහු දෙපෙණන් වහන්සේගෙන් සමාවිල්ලලා, ඒ විතරක් නෙමෙයි ඔහු නිරාහාර ශීලයේ රැකලා අලු මත තැවරිලා නිදාගෙන මේ තමන් කරපු මේ වැරදි වැඩේට පෞකාරකමට සමාව ගන්නට කටයුතු කළා. එතකොට අද අපිට පළවෙනි කියවීමෙන් දෙන පණිවිඩය තමයි ඔබ මම දුර්වල අය, අඩුපාඩුකම් තියෙන අය, එම නිසා අපි වරදට පත් වෙනවා. එතකොට වරදට පත් වෙන අය හැටියට අපි හැම විටම මේ බහැපත්කම තුල ස්වාමින් වහන්සේගේ සමාව, ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ සමාව තුල ජීවත් වෙන්නට කටයුතු කරන්නට ඕනේ ප්‍රේමවන්තේනි. මේක බොහොම වැදගත් වෙනවා. අපි මේ පෞ සමාව ලබාගෙන යහපත් පුද්ගලයන් බවට පත් වෙන්නට ඕනේ. එතකොට අපි මේ යහපත් පුද්ගලයන් බවට පත් වෙනවායි කියලා කියන්නේ ඊට පස්සේ ඒ අයහපත අපින් ක්‍රමක්‍රමයෙන් ඈත් වෙන්නට ඕනේ. අපි සමාව ලබාගෙන දීපෙනන් වහන්සේගෙන් නැවත නැවත වාරයක් මේ පාපේම නියැලෙනවා නම් මං හිතන්නේ අපිට මේ සමාව බලවත් වෙලා නැහැ ජීවිතේට. අපිට දැනිලා නැහැ ස්වාමින් වහන්සේගේ සමාව. එහෙමනම් අපි සමාව ලබාගත් අය හැටියට ක්‍රමක්‍රමයෙන් යහපත් පුද්ගලයන් බවට පත් වෙන්නට සෑම විටම අදිෂ්ඨානය කරගන්නට ඕනේ. දාවිත් රජතුමා ඒ සිද්ධියෙන් පස්සේ ඔහු ධර්මිෂ්ඨ ලෙස රට පාලනය කරමින් ඒ ජනතාව වෙනුවෙන් අපකැප වුණු බව අපිට සුද්ධෝ බයිබලයේ සඳහන් වෙනවා. ඉතින් අපි එසේ දමිතුකම සිතේ තබාගෙන අපි ඒ අදමිතු ස්වභාවයෙන් අපෙන් ඈත් කරලා යහපත් වෙන්නට උත්සාහ කරමු. අද සුදෝ සුවිශේෂී අපිට මතක් කර දෙනවා ස්වාමින් වහන්සේ මේ මුළු ලෝකයේ හැම දෙයකටම අධිපති ආනන් වහන්සේ බව. ඒකයි අවසානයේ ගෝලියෝ අර අවිශ්වාස කරලා දැන් උන්වහන්සේ සුළඟ මුහුද නැවතුපුවම කියන්නේ උන්වහන්සේ මේ හැම දෙයක්මට වඩා බලවත් බව ඒ අය පිළිගන්නවා ප්‍රේමවන්තින්. එතකොට ස්වාමින් වහන්සේ එදා ඒ අයට ඒ සරණිය වුණා. දැන් අපිටත් අපේ ජීවිත තුලත් ලබා ගන්නට ඕනේ පණිවිඩය තමයි අපිත් අමාරුකමට වේදනාවට පත් වෙනවා ජීවිතයේදී. අර ස්වාමින් වහන්සේ මොහොතේදී මේ දුර්වල වූ අයට සරණිය වුණා වගේ ඔබටත් මටත් ආරාධනය කරනවා ඒ සරණිය තුල නැත්නම් සරණිය වෙමින් කටයුතු කරන්න. ඉතින් අපි මේ වරම වරප්‍රසාදය මේ යාගය තුලදී ප්‍රාර්ථනා කරමින් අපි අපට යාඥා කරනවා වගේම එකිනෙකා වෙනුවෙන්ද යාඥා කරමින් අපි හැම කෙනාටම සරණයක් ශක්තියක් වෙන්නට අපි අදිෂ්ඨානය කරගමු. මේ වරම වරප්‍රසාදය මේ යාගයේ පුරාවදී අපි ප්‍රාර්ථනා කරමු. ආමෙන්. ලෝකාග්‍ර දෙවි ස්වාමිනිය අප ඔබ වහන්සේට පුදන මෙම පූපය ඔබ වහන්සේගේ මහත් දෑවෙන් අප ලබා ගත් හේයින්ද, පොළවේ සරුසාරයෙන් හා මනුෂ්‍යන්ගේ ශ්‍රමයෙන් හා සෑදුණු හේයින්ද, අප සඳහා ජීවනදායක පූපය බවට පත්වන හේයින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ලෝකාග්‍ර දෙවි ස්වාමිනිය අප ඔබ වහන්සේට පුදන මෙම මිදි රස ඔබ වහන්සේගේ මහ දයාවෙන් අප ලබා ගත් හේින්ද, මිදිවැලේ පළදාවෙන් හා මනුෂ්‍යන්ගේ ශ්‍රමයෙන් හා සෑදුණු හේින්ද, අප සඳ ආත්මික පානේ බවට පත්වන හේින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. දරුවනි සහෝදර සහෝදරිනි අපගේ ආගිය සීල බලති දීපියනන් වහන්සේට ප්‍රසන්න වන පිණිස දැන් අපි යාඥා කරමු. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයටත් වන සඳහාද අපල තමන් වහන්සේගේ මුසුදෝ සභාවට ප්‍රචාරකම් සඳහාද ඔබගේ හස්තමින් ස්වාමින් වහන්සේ මේ ආගිය පිළිගන්නාසේක්වා. දෙවි ස්වාමිනි අපගේ ජීවිත පඳුරු අප ඔබ වහන්සේ වෙත ගෙන ආවෙමු. ඔබ වහන්සේ ප්‍රසන්න වේවා කරුණාවෙන් පිළිගත මැනව අප පුදන මේ යාගය අපට ගැලවීම ලැබෙන මාර්ගයක් බවට පත් කළ මැනව මෙකි දැප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා.
ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. පරිශුද්ධ පියාණනි සියලු බලති සදාතන දෙවි ස්වාමිනි, අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් සැම කල්හිද සැම තන්හිද අප ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය, යුතුය, සාධාරණය, ගැලවීම දායකය. උන්වහන්සේගේ මරණය අපි ප්‍රේමයෙන් සිහි කරමු. උන්වහන්සේගේ උත්ථානය අචල විශ්වාසයෙන් ප්‍රකාශ කරමු. උන්වහන්සේ නැවත පැමිණෙන දින ස්ථිරව බලාපොරොත්තු වෙමු. එහෙන් ස්වර්ගවාසී සියල්ලන් සමග ඔබ වහන්සේට ප්‍රශංසා කරමින් ඔබ වහන්සේගේ මහිමය අපි නිරතුරු මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධය, සුවිශුද්ධය, ලෝකාගල විස්වාමින් වහන්සේ සුවිශුද්ධය, අහසත් පොළොවත් ඔබගේ මහිමයෙන් පිරිතිබේ. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ භාග්‍යවන්තය. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. එසේය ස්වාමිනි, ඔබ වහන්සේ සැබවින්ම සියලු සුවිශුද්ධතාවියුල් පොත ඔබ වහන්සේමය. එයින් ඔබ වහන්සේගේ ආත්මෙනන් ඥානුභාවයෙන් මේ පඳුරු පරිශුද්ධවත් කරන මෙන් අයදමු. අපේසේ අදිනුයේ මේ පඳුරු අප උදෙසාප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපිය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් ඒ කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රි භෝජනය වැළඳූ පසූන් වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පෞකමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යනු දෙසාදය වගුරුණු ලබන්නේය. මා සිහිකිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී, ඔබ වහන්සේ උතු සේක. ස්වාමිනී, ඔබ වහන්සේ උතන වූ සේක. ස්වාමිනී, ඔබ වහන්සේ නැවත වඩින සේක. එහෙන් පියනිනු උන්වහන්සේගේ මරණය උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපියද ගැලවීම දායක කුසලාන අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටින ඔබට සේවය කරන්නට සුදු සංවශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන අප සැම දෙන ශුද්ධාත්මයන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනත වායද සිටිමු. ස්වාමිනී, මුල්ලවේ පැතර පාත්න ඔබ වහන්සේගේ ශුද්ධෝ ස්වභාව සෙහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප ශුද්ධෝත්තම පියානන්ද, මැල්කම් රංජිත් නැමැති අප අගරදගුරු හිමිපාණන්ද, එතුමන්ගේ සහායක රදගුරුතුමන්ලාද, සකල පූජක පැවිදි පිරිසද සමග මෙහි රැස් විසින් ඔබ වහන්සේගේ ආදරණීය දේව දරු කැලද සමග එම සභාව දයගුණෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇතිව අපි සමුගත් අපේ ආදරණීය අම්මා තාත්තා, අප සහෝදර සහෝදරියන්, අපගේ නෑදෑ හිත මිත්‍රාදීන්, එවගේම රදගුරු පූජක පැවිදි ගුරුවර ගුරුවරියන් අපි සිහිපත් කළ දීපනන් වහන්සේගේ ස්වර්ගීය සැපත ඒ සැම දෙනාහට දානය කරන්ටි කියලා අපි විශ්වාසයෙන් ඉල්ලා සිටිමු. අප සියලන්ට දැනුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කනි මරියාවන්ද, ශුද්ධ ජුසේ මුනිදුන්ද, භාග්‍යවත් අපෝස්තුලවරුන්ද, එකේ කාලයන්හි ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගිය වූ සියලුම ශුද්ධවන්තයන්ද, සාන්ත ජුසේ වාස මුනිතුමන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසන් කළ මැනව
තවද උන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද, ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද, ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. පරිප්සු මෙට්කුම් ඉප්සු ඒටිහිනිහිප්සෝ ඇස්ටිබිදිියෝ පාත්‍රියොම් නෙපොටෙන්ති ඉනිනිිටාටයන් ස්පිරිටුහු සහන්ටි ඔම්නෙස් ඔහු නොහුරෙත් ගලොහොරියා පේරම්නියා සේකුලා සේකුලෝරු. අප හැම දෙනාගේම ඉල්ලීම් අයදීම් දැන් අපි එකට එකතු කරලා අප ගැලුම්කාරු ස්වාමින් වහන්සේ උගන්නා වූ මේ උතුම් වූ යාඥාවෙන් දේවතාත්වාට මෙසේ අපි එකමුතු වෙමින් යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන්ම ලැබෙතු වේවා. අපගේ දිනදා භෝජනය අපට දානය කර මැන. අපට වර්ධකනායගේ වැරදි අප කමා කරනාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසවීමට අපට ඉඩ නොදී අහැපතින් අප මුදාගත මැනව. ස්වාමිනි සියලු අහැපතින් අප මුදාලන් මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය සතුට සැනසීම දානය කරන මෙන්ද අපි අයදිමු. එයට ඔබ වහන්සේගේ කරුණාවට පිහිට ලැබෙනිරතුරුම පවින් මිදී සියලුම කරදරවලින් අප ආරක්ෂා වී අපගේම ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උන්වහන්සේගේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවක නමත අවදාලා වූ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේ අපගේ පාපයන් ගැන නොතකා ඔබ වහන්සේගේ ස්වභාව තුළ ඇති විශ්වාසය ගැන සලකා ඔබ වහන්සේගේම කැමැත්ත පරිදි අප රටට, අප ග්‍රාමයන්වලට, අපේ කෙනෙකාගේ හදවත්වලට, ජීවිතවලට එම උතුම් සාමයද, එකමුතුකමද, ප්‍රේමයද දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩවසන සේක, රජකම් කරන සේක. ආමෙන්. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. දැන් අපි එකිනෙකාට ක්‍රිස්තුන් වහන්සේගේ සාමය ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය. ලොවේ පව් හරින දේවාජපාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරින දේවාජපාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරින දේවාජපාලකයන්නි අපට සාමය දුන මැනව. මෙන්න දේවාජපාලකයන්ු, මෙන්න ලොවේ පව්හරින තැනන් වහන්සේ, මෙන්න අපගේ දුකේදී වේදනාවන් වලදී අපට සහනය වන අප ගැලවුම් කාර ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ මෙම උතුම් භෝජන සංග්‍රහයට එක්වුණු අපි සැම භාග්‍යවන්තයෝ වෙමු. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ මෙසට වඩින්නට මම සුදුසේක නොවමි. ඒත් වචනයක් පමණක් පදාළ මැනව එවිට මාගේ ආත්මය සුවානීය. ස්වාමි දරුවනි, ඔබ වහන්සේ සත්ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවල් ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි. මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බොහෝසේ වික්ෂෝප වේමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබට ආදරේ වෙමි.
මේ ආදරේ නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමැති වී බොහෝසේ ආශාවෙමි. ස්වාමි දරුවනි, මාගේ හෘදයට වඩිනවා සොදේ ඔබ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවෙමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවෙන්නට මට කරුණා කළ වෙනව අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී, ඔබ වහන්සේ අප වෙත දානය කළ මහඟු දීමනාව පිළිබඳ අපි ප්‍රීතියෙන් ප්‍රමුදුත වන්නෙමු. සියලු දෙයින් පිරිපුණු ඔබ වහන්සේම අපලත් එම දිව්‍ය භෝජනයේ හේතු කොටගෙන උත්තානයේ වරම්ද අප වෙත දානය කරන්නට කරුණා කළ මැනව. මිකී දප ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලැති දෙවි මහෝත්තමයාණන් වන පියානෝද, පුත්‍රයානෝද, ශුද්ධාත්මයානෝද ඔබ සම ආශිර්වාද කර ආරක්ෂා කර සුවපත් කරන සේක්වා. ආමෙන්. අපි සාමෙන් ප්‍රේමෙන් ජීවත් වෙමු. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුරිඳු ජේසු මෑණියේ සුවර මව මගේ පවුකම වෙසෙත සදාවි සදා සරණිමා සදා සරණිමා. මංගල වේරජිනෙනි කරුණාවර වූ මෑණියනි අප පනෙහි අමා මිහිරෙනි යැති අපේ පැතුමෙනි එකම සතට සහයෙනි මංගල වේවා. සුරිඳු ජේසු මෑණියේ සුහද මව මගේ පවුකම වෙසෙත සදාවි සදා සරණිමා සදා සරණිමා. මප්‍රියදර සහෝදර සහෝදරෙනි, අපි තවතවත් අප රටේ සාමය සතුට සැනසීම වෙනුවෙන් අපි යාඥා කරමු. ඒ වගේම අප හැම දෙනාගේම හදවත්වල තෙරපී තිබෙන්නා වූ ඉල්ලීම් අයදීම් වෙනුවෙන් අපි දීපියනන් වහන්සේට යාඥා කරමු. මේ සෑම දෙයක්ම අපි දෙව්මවුන්ගේ මැදිහත් කමින් දීපියනන් වහන්සේගෙන් ඉල්ලා යදිමින් දෙව්මවුන්ට මෙසේ කන ලව් කරමු. නමෝ මරියනි, ප්‍රසාද පුණවන්තේනි, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරේ ආශිර්වාද ලද්දී වහන්සේ ඔබගේ ශ්‍රී කුසේ ඵලේ වංජි සාශවාද දාමි. සාන්ත මරියනි, දේව මෑණිනි, පාපේ පුදෙසා දැනුත් අපගේ මනවලදී යාඥා කරනවා. අපි සියලු දෙනාම
සාන්ත කුසල යාමී අපේ සතරන්ගෙන් පුරවා දේවා අපගේ දෙවි ස්වාමී පිතාගේ පුත්‍රාගේ ස්ත්‍රී සාන්තුගේ නාමෙන් ජේසු පිටයි ෆාදර්.